අද අයවැය විවාදය අතරතුර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ අදහස් පළ කළා. අස්සරේස් වලට විතරයි ඔට්ටු දාන්න පුළුවන් වුණේ. හැබැයි 2015 අපේ සුමතිපාල මහත්මයාගේම පත්තරේ දැන් ක්‍රිකට් වලටත් සූදු දාන්න පටන් අරගෙන තියෙනවා. මං හිතනවා අපි රටක් හැටියට මේ ක්‍රීඩා ආරක්ෂා කරන්න ඕන නම් අස්සරේස් දාන එක මට අදාළ දෙයක් නෙමෙයි. නමුත් මේ ක්‍රිකට් වලටත් රේස් දාන්න. අයියා රේස් පත්තරේ ගහනවා. මල්ලි ක්‍රිකට් ආයතනයේ සභාපති වෙලා ඉන්න 2016-17 තිබුණා සිම්බාබ්වේ සහ බංග්ලාදේශ් ක්‍රිකට් තරඟ. මේ තරඟ ගහනකොට ගරු සභාපතිතුමනේ අපි තරඟ දිනන්න 70%ක ස්ථානයක් තියෙනවා. අපි පරදින්න තියෙන 30%. නමුත් මේ තරඟ හුඟක් වෙලාවට අපි පරදුණා. ඒක මම ක්‍රීඩකයන් දොස් කියනවා නෙමෙයි. නමුත් මෙවුවේ යම් යම් දේවල් සිද්ධ වෙලා තියෙනවා. මේ සිද්ධ වෙලා තියෙන දේ අපි හරියට පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒක තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ. ලෝක ක්‍රිකට් කවුන්සිලේ මීට වඩා මේව ගැන අවධානය යොමු කරන්න ඕනේ. සුමතිපාල මහත්තයා පිළිගත්ත එයාගේ සහෝදරයා බුකි ව්‍යාපාරේ නැත්නම් සූදු ව්‍යාපාරේ ඉන්නවා කියලා. එතුමාගේ තාත්තත් හිටියයි කියලා කිව්වා. හැබැයි ක්‍රීඩා පනතේ ඍජුව හෝ වක්‍රව ක්‍රීඩා වින්ද බෑ සූදු ව්‍යාපාර කරන අයට. අද වෙනකොට ක්‍රිකට් අලුත් පරිපාලනයේ සංගම් දෙකක මොහන්ඩිස් මහත්තයා තමයි ලේකම්වරයා සුමතිපාල මහත්තයව දාලා තියෙනවා මේ සංගම් දෙකක සභාපති වෙලා හැටියට. එතකොට ක්‍රීඩාමතිවරයාට වක්කීමක් තියෙනවා ඩිරෙක්ට්ලි හෝ ඉන්ඩිරෙක්ට්ලි මේවට සම්බන්ධ වෙන්න බැරි නම් කොහොමද මේ වැනි පුද්ගලයන්ව පත් කරන්නේ කියලා. ඉතින් මෙන්න මේවා තමයි අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ.